ලොකු බලාපොරොත්තු ඇති කියලා ආපු ගමන් මේ ජනාධිපතිතුමා මොකද කිව්වේ? මම අරගලයට විරුද්ධ නැහැ. මම අවිහිංසාවාදී විරෝධය දැක්වීමට උද්දේශන කිරීමට අවශ්‍ය ඉද මේ මේ මර්ධනයට යන්නේ නැහැ. ඒ අරගල කරුවන්ට අවශ්‍ය පහසුකම් දෙන්න මම කමිටුවක් පත් කරනවායි කියලා කිව්වා. දේශපාලනක්ෂියෙකුත් ඒකට ඇතුළත් කළා. නගර සභාවත් ඒකට ඇතුළත් කළා. පොලිසියත් ඇතුළත් කළා. අවශ්‍ය සියලු පහසුකම් මේ අරගලයට දෙනවායි කියලා කිව්වා. වචන වලින් ඒවා කියලා අද ක්‍රියාවෙන් මොනවද කරන්නේ? අනිත් පැත්තෙන් මේ අරගලයේ උදවියව ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳව ගැනීමේ නියෝගවලට එතුමා අත්සන් කරන්නේ නැත්නම් එතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් නම් මේ විදිහට රඳව ගැනීමේ නියෝග දිගුත් කරන්නට බෑ. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගැන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න තියෙන ත්‍රස්ත විරෝධී පනත යටතේ අවිහිංසාවාදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගන්න එතුමාගේ අත්සන් අවශ්‍යයි ආරක්ෂක ඇමතිවරයා හැටියට. දැන් ඒ කරපු කතාවයි මේ කරන හැසිරීමයි අතරේ ලොකු පරස්පරයක් තියෙන්නේ, ලොකු මුලාවක් තියෙන්නේ. මේ මිත්‍යාවල් මත මේ සුරංගනා කතාවල රැවටෙන්නේ නැතුව මේ රට කොහටද ගෙනියන්න යන්නේ? මේගොල්ලෝ උත්සාහ මට පේන විදිහට මේ ඒ හියුමන් රයිට්ස් වොච් මේ මානව හිමිකම් පිළිබඳ කොමිසම හිට අනිද්ද රැස් වෙනවා. ඒව ඉදිරි අපට උත්තර බඳින්න සිද්ධ වෙනවා. මේවා අපේ ආර්ථිකයට ඇති කරන බලපෑම් දිහා බලන්න. ප්‍රජාතන්ත්රවාදය පිළිබඳ අනුතර විතරක් නෙමෙයි අපේ රටේ ආර්ථික තත්ත්වයටත් මේවා බලපානවා. GSP නැතිවීම හින්දා අපේ රටේට ඇති කරපු ආර්ථික බලපෑම කොච්චරද? ඒවයි මිදුනේ අපි කොයි විදිහටද දැන් කොහටද මේ රට ගෙනියන්න යන්නේ? මේ ගැන අපි හරි ආකාරයෙන් කල්පනා කළ යුතුව තියෙනවා. මංගාව තියෙනවා හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය, මානව ඓතිහාසිකම් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පාර්ලිමේන්තු, ලංකාවේ මේ මානව ඓතිහාසිකම් උල්ලංඝනයන් ගැන, මේ මර්ධනයන් ගැන විටින් විට දක්වපු කරුණු මේ මගේ මයගාව තිබෙනවා. මම මේවා ජනතාව දන්නවා ඉඳගෙන. හැබැයි අද පුවත්පත් දිහා බලනකොට, අද මාධ්‍ය දිහා බලනකොට මේවා පිළිබඳ නිසි හෙළි කිරීම සිදු වෙන්නේ නැහැ. විශාල අදෘශ්‍යමාන හස්තයක් මේ මාධ්‍ය කෙරෙහි බලපෑම ඇති කරනවා. අද බලන්න සිරස ඒ ව්‍යාපාරයේ සභාපතිවරයව ප්‍රශ්න කරන්න CID ගෙනියනවා. මේකේ සැබෑ අර්ථය මොකද්ද? මේවායි අරමුණ කොහොමද? කීර්තිමත් ලංකාවට ගෞරවය ගෙන දුන්න අර පිහිනුම් ශේෂ්ත්‍රයේ බෝලිං ක්‍රීඩකයව ගෙනියනවා. ඕන කෙනෙක්ව අපි දඩයම් කරන්න ලෑස්ති. අපේ ප්‍රභූ පන්තියේ වුමනාවල් සහ මේ දේශ මේ රට මේ වින්නැහියට පත් කරපු, මේ අගාධයට පත් කරපු මේ දේශපාලන නායකයින්ට යලිත් පණ දෙන්න, ඒගොල්ලන්ගේ පුනරාගමනයකට සැලසුම් සකස් කරන මේ වෙලාවේදී ඒවට බාධා කළොත් බලාගෙනයි අපි ඕනම කෙනෙක්ව දඩයම් කරනවා. මේ අනතුරු ඇඟවීම නෙවෙයිද කරන්නේ? මේක ජනතාව තේරුම් ගත යුතු වෙනවා. සිරස සභාපතිවරයාට, ජුලියන් බෝලින් වගේ පුද්ගලයින්ට, මේ රටේ මධ්‍ය ශිෂ්‍ය නායකයින්ට මේ කරන මේ දඩයම ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවීම සඳහා මේ ගන්න උත්සාහයන් ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් නැත්නම් කරන්න පුළුවන් කමක් නැහැ.